बैसिल राजपक्ष महात्म्य इतना आडंबरिंग अपिट क्यूवा ओहु रुपियल बिलियन का आहार इंडियाविंग गेनवा कियला रुपियल बिलियन का नायक लेबुना है बे एक इंसिएट हैत्ते पहाकम बांड गेन या आहार ओकम गेन ने इंडियाविंग कियला बैसिल राजपक्ष महात्म्य क्यूवा है बे गैटलुवती इन्ने අපිට එන ආහාර මොනවද කියන එකයි ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපි දන්නවා පෞගිය කාලේ චීනෙන් ගෙනාව ප්ලාස්ටික් හාල්. දැන් මේ ප්ලාස්ටික් හාල් අපි දන්නවා ජීර්ණ පද්ධතියට දිරවන්නවත් බැරි හාල් ටික. දැන් චීනෙන් ඉන්දියාවට දීලා ලාබෙට ඒ හාල් ටික අපිට આવොත් ඉන්දියාවෙන් අපිට කන්න වෙන්නේ ඒ හාල්ම තමයි. පාරිභෝගික අධිකාරිය අක්‍රමික නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් කොහොමද අපි දන්නේ ගුණාංග මේ හාල් වල මෙතන අපිට ගැටලුවක් තියෙනවා අපිට ඉන්දියාව ණයක් දෙනවා හැබැයි ඒගොල්ලන්ගෙම තමයි අපි බට්ටික් ගන්නත් ඕනේ දෙවැනි එක තමයි දැන් ආහාර වර්ග තියෙනවා පළතුරු තියෙනවා ජෙනටිකලි මොඩිෆයිඩ් ෆුඩ් කියලා අපි ඒවට කියන්නේ ජාන තාක්ෂණයෙන් විකෘති නැත්නම් වෙනස් කරපු ආහාර තියෙනවා පළතුරු සහ එළවලු දැන් මේ ආහාර ශරීරයට ගුණ නැහැ නමුත් ඉන්දියාවෙන් අපිට විශාල ප්‍රමාණයක් ආහාර දෙන්න නම් ඔවුන්ගේ පරිසරත් ලබා දීලා ජාන තාක්ෂණයෙන් හදපු ආහාර අපිට එවුවොත් අපි ඒක ඔහේ ඛණ්ඩ තමයි අපිට වෙන්නේ එතන පාරිභෝගික අධිකාරියවත් ප්‍රමිති ආයතනයවත් මේවා හොඳද නරකද කියලා උන්ට හොයන්න බෑ මොකද රුපියල් බිලියනයක් ණයට ගත්තා නම් දැන් ඉතින් ඒගොල්ලෝ දෙන කෑම ටික තමයි අපිට කණ්ඩ වෙන්නේ ඊළඟ පහුගිය දා කාලේ අපි ගෙනාව පොල් තෙල් පිට රටින් පොල් තෙල් ගෙනල්ලා අපි හොයාගත්ත පිළිකා කාරක තියෙනවා කියලා පොල් තෙල් වල අපි දන්නවා ඒකට කියන්නේ ඇෆ්ලොටොක්සින්. ඇෆ්ලොටොක්සින් කියන జాතියේ ෆංගස් එකක් මේ පොල් තෙල් වල හැදුනහම ඒක පිළිකාකාරයි. ඒක විෂ ද්‍රවයකින් අපිට මැරෙන්න පුළුවන්. දැන් පොල් තෙල් ඉන්දියාවෙන් අපි ගෙනල්ලා ඒ වගේ ඇෆ්ලොටොක්සින් තියෙන ඒවා නම් එන්නේ කවුද ඒවට වග කියන්නේ? වග කියන්න කෙනෙක් නැහැ. ඇයි? ණයට දුන්න දෙනි. දැන් මේ ණයට දුන්න දේ කාලා ඔහේ ඉන්න තමයි අපිට වෙන්නේ. එතකොට අපිට ඒ ඉන්දියාවෙන් අපිට එන ආහාර ගැන අපිට හඬක් නගන්න බැරි වෙනවා. එතකොට අලුත් අවුරුද්දට හාල් පොල් තෙල් එළවලු පළතුරු ඉන්දියාවෙන් එන්න පුළුවන්. හැබැයි මේ වගේ ගුණාංග ගැන මේ වගේ ප්‍රමිතිය ගැන හොයන්නට කතා කරන්නට තර්ක කරන්නට එපා කියන්නට අපිට බෑ. ඇයි අපිට බැරි? අපි ගත්තේ ණයක්. අපි ණයට බඩු අරගෙන වහත් කාලා අපිට ඉන්න ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම දකින දේ මේකයි. අපේ රටේ දූෂණය කරලා අපේ රටේ පාලකයෝ මිනිස්සු ඉන්නවා අපේ රටේ සල්ලි ටික හොරම් කරලා බැංකුවල දාගෙන මේ බැංකුවල තියෙන සල්ලි අදින්න තියෙන කම්මැලිකම්